ඔයාලත් මේ බෑගගේ කොමද ඔයාලට ඔයාල හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා විශ්වාස කරනවා සුපරදු විදිහට මේ සදියෙත්. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ මගෙන් ගොඩ දෙනෙක් මේ කාලයක් තිස්සේ ආපු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි මගේ මූණේ මේ සිදුරු තියෙනවා, මම මොනවද කරන්න ඕනේ, පොඩි පොඩි සිදුරු ගොඩාක් තියෙනවා කියලා. මේ විදිහට කාන්තා පාර්ශවයේ වගේම පිරිමි පාර්ශවයෙනුත් මගෙන් ගොඩාක් විමසපු දෙයක් තමයි මොනවද මේකට කරන්න පුළුවන් කියලා. ඒක නිසා මං හිතුවා අද මේ ඕපන් පෝස් ගැන කතා කරන්න ඕනේ කියලා. මොනවද ඔයාලට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට්, ඔයාලට ගෙදරදි කරන්න පුළුවන් මොනවද, ඔයාලා ගන්න ඕනේ ක්‍රීම් වල අන්තර්ගත වෙන්න ඕනේ මොන වගේ දේවල්ද, ඒ වගේම තමයි මේ දේ ඉස්සෙල්ලම සමහර විට කෙනෙක් මේක තමන්ට තියනවා කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් කොහොමද අඳුරගන්නේ, ඔයාට මේක වළක්ව ගන්න මොනවද කරන්න පුළුවන්, ඒ වගේම ඔයා කරන වැරදි දේවල් නිසා මේක වෙන්නේ කොහොමද, මේ හැමදේම ගැන මම ඔයාලට කියන්න හිතුවා. පළවෙනිම දේ තමයි ඔයාලා මේක ඉස්සෙල්ලම දැන් අපි අහලා තියෙනවනේ ඕන දෙයක්කට ට්‍රීට්මන්ට් එකක් හෝ මොන හරි ලෙකට වුණත් බෙහෙත් කරන්න කලින් එළෙඩේ මොකද්ද කියලා ඔයාලා හරියට දැනගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඒ වගේම අපි මේ ඕපන් පෝස් කියලා අපි කතා කරාට මේක මොකද්ද කියලා පොඩි දෙයක් හැඳින්වීමක් මම ඔයාට ඔයාලට මේ ගැන කරලම පටන් ගන්නම්. මේක ඔයාලට හොඳ කරගන්න මොනවද කරන්න පුළුවන්. මම කරපු අපි අක්කමැතිම මේ ඕපන් පෝස් කියලා කියන්නේ විවෘත සිදුරු කියන්නේ ඔයිල් ස්කින් එකක් හරි කම්බිනේෂන් ස්කින් එකක් හරි තියෙන පුද්ගලයන්ගේ හැම මත පිට පොඩි වලවල් වලට සමානව තියෙන සිදුරු වලට. අපි කවුරුවත්ම කැමති නෑනේ අපේ මූණේ මේ විදිහට තියෙනවට. ඒකට ප්‍රධානම හේතුව තමයි එහෙම තියෙනකොට අපේ මූණ හරිම මලානික, හරිම අඳුරු ගතියකින් තමයි තියෙන්නේ. ඉතින් මේ නිසාම තමයි ගොඩ දෙනෙක් මේකට ප්‍රතිකාරයක් හොයන්නේ, මොනවද කරන්න පුළුවන් කියලා හොයන්න පෙළඹිලා තියෙන්නේ. මේ විදිහට මූණ තියෙන සිදුරු ඇතුලේ කාලයක් තිස්සේ කුණු දූවිලි එකතු වෙන්න පටන් ගත්තට පස්සේ ඊළඟට මේ සිදුරු අවහිර වෙනවා. ඊළඟට තමයි අපි මේ කියන්නේ ක්ලොක් පෝස් ගතියට දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ විදිහට ක්ලොග් පෝස් එකක් ආවට පස්සේ ඊළඟට ඇති වෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඔයාලට වයිට් හෙඩ්ස් ඇති වෙනවා. ඊළඟට වයිට් හෙඩ්ස් වලින් එහාට ගිහිලා බ්ලැක් හෙඩ්ස් ඇති වෙනවා. එතනින් එහාට ගිහිලා පිම්පල්, ඇක්නි කියන මේ දේවල් දක්වා වැඩි දුරට යන්න ප්‍රධානම හේතුව තමයි ඔයාලට මුලින්ම ඇති වෙන මේ විදිහේ ඕපන් පෝස් කියන එක. මේ හැමදේමත් එක්ක අපි මතක තියාගන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ පෝස් කියන එක අපිට ගොඩාක් උදව් වෙනවා අපේ ස්කින් එකේ හයිඩ්‍රේෂන් එක පවත් ගන්න. ඒ කියන්නේ ස්කින් එක හොඳ තෙතමනයක් සහිතව තියාගන්න. ඒ වගේම ඔයාගේ ස්කින් එකේ තියෙන විෂගතිය ඉවත් කරගන්න ලොකු උදව්වක් ලබා දෙන දෙයක් තමයි මේ විදිහේ විවෘත සිදුරු කියලා කියන්නේ. ඒ නිසාම තමයි අර අපි කියනවානේ තෙල් සහිත සමක් තියෙන පුද්ගලයෝ සාමාන්‍ය වියලි සමක් තියෙන කෙනෙක්ට වඩා තරුණ ගතියෙන් වැඩි කියලා. ඒ කියන්නේ වයසට යෑම මුහුණේ වියපත් ගතිය බොහොම අඩුයි කියලා. ඒකට හේතුව ඔයිල් ස්කින් එකක් තියෙන කෙනෙක්ගේ ස්කින් එක හැමදෙස්සෙම හොඳ හයිඩ්‍රේෂන් එකක් තියෙන විදිහට තමයි අපිට දකින්න තියෙන්නේ. තව දෙයක් තමයි මම මේ විදිහට කතා කරාට ඔයාලට එන්ලාර්ජ් පෝසස් වගේ, ඒ කියන්නේ ගොඩාක් විශාල ගුණ මේ විදිහ සිදුරු තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට නම් ට්‍රීට්මන්ට් එකක් කළ යුතුමයි. මේ විදිහට ඕපන් පෝස් එකක් වාගේ සමමතු පිට ඇති වෙන්න හේතු ගණනාවක් බලපානවා. අපි දැන් එකින් එක බලමු මේකට මොනවද බලපාන ප්‍රධානම හේතු කියලා. පළවෙනිම දේ තමයි හිරු එළිය. එයා හිරු එළියට නිරාවරණය වෙන කෙනෙක් නම් නිතරම හිරු ආවරණයක් හෝ එහෙම නැත්නම් ඔයා සන් ප්‍රොටෙක්ෂන් එක පාවිච්චි කරන්නේ නැතුව හිරු එළියට යන කෙනෙක් නම් ඔන්න ඔයාට මේ ප්‍රශ්නේ වැඩිපුරම බලපාන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ හිරු එළිය අපේ ස්කින් එකේ තියෙන කොලජන් ස්තරයට හානි කරනවා. ඉතින් මේ විදිහට කොලජන් ස්තරයට හානි කිරීමෙන් ඔයාගේ ස්කින් එකේ තියෙන ප්‍රත්‍යස්තතාවය, ඒ කියන්නේ ඉලාස්ටිටි එක අඩු වෙලා ඔයාට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි වයසට යාමත් එක්ක. ඒ කියන්නේ වයසට යාමත් එක්කත් අපේ සමේ තියෙන කොලජන් නිෂ්පාදනය අඩු වෙනවා කියලා අපි අහලා තියෙනවානේ. ඉතින් මේ විදිහට කොලජන් නිෂ්පාදනය අඩුවීමත් එක්ක මේ වයසට යාමත් එක්ක ඔයාට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ විදිහට විවෘත සිදුරු ඇතිවීම. තුන්වෙනි කාරණාව තමයි මේකප් කිරීම. මේකප් කිරීම කියන එකටත් වඩා මේ මේකප් හරියට ඉවත් කිරීමෙන් ඉවත් කරන්නේ නැති එක තමයි ගොඩාක් වෙලාවට මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ විදිහට මේකප්
ඉවත් කරන්න නැති වුණාට පස්සේ මේ අපේ මේකප් එක්ක මේ පරිසරයේ තියෙන කුණු දූවිලි හැමදේම අපේ මූණට උරා ගන්නවා. ඉතින් හරියට විවෘත සිදුරු අපි ක්ලීන් කරේ නැත්නම් ඊළඟට වෙන්නේ මේ දේවල් අපේ සිදුරු අතරේ හිර වෙලා රැඳිලා තිබිලා ඊළඟට තමයි මේ ඊට වඩා එහාට ගියපු දේවල් ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ. තවත් කෙනෙකුට මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් හේතුවක් තමයි පරම්පරාවේ. ඒ කියන්නේ පරම්පරාවේ මේ විදිහට විවෘත සිදුරු ඕපන් පෝස් තියෙනවා නම් ඉතින් එහෙනම් ඔයාගේ ස්කින් එකටත් මේ විදිහට එන්න චාන්ස් එකක් තියෙනවා. ඊළඟට මේ වගේ ඕපන් පෝස් ඇති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔයා දිනපතා මූණ හරියට පිරිසිදු කරන්නේ නැති එක. මේක කාන්තා පාර්ශවයටත් වඩා පිරිමි පාර්ශවය සැලකිලක් දක්වන්නේ නැහැනේ මේ මූණ පිරිසිදු කිරීම ගැන ඒ තරම්ම. ඒ නිසා මේ දිනපතා හරියට මූණ පිරිසිදු කරන්නේ නැති එකෙන් ගොඩාක් වෙලාවට මේ විදිහේ ප්‍රශ්න ඇති වෙනවා. තවත් දෙයක් තමයි අපි පාවිච්චි කරන සමහර ෆේෂල් කොස්මැටික්ස්, එමත් නැත්නම් තවත් අපි පාවිච්චි කරන ස්ක්‍රබ් වර්ග, මේ වගේ දේවල් නිසාත් අපේ ස්කින් එකේ ඕපන් පෝස් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ස්කින් එකේ තියෙන ඉලාස්ටිටි එක අඩු කරන්න හේතුවක් වෙන්න පුළුවන් මේ අපි සමහර වෙලාවට පාවිච්චි කරන මේ විදිහේ කොස්මැටික්ස්. ඉතින් ඒකෙනුත් අපේ ස්කින් එකේ ඕපන් පෝස් වැඩි වෙන්න පුළුවන්. හැමදේමත් එක්ක ඕපන් පෝස් ඇති වෙන්න තව ප්‍රධානම හේතුවක් තමයි ශරීර අභ්‍යන්තරයේ ඇති වෙන හෝමෝන වෙනස්කම්. මේ විදිහට හෝමෝන වෙනස්කම් වලදී තෙල් ශාවය වැඩි වෙනවා. ඉතින් මේ තෙල් ශාවය වැඩි වීමත් එක්ක ඕපන් පෝස් තත්ත්වය වැඩි වෙන්නත් මේ වගේ කෙනෙක්ගේ ඉඩ වැඩියෙන් අපිට දකින්න තියෙනවා. ඊළඟට මෙහෙම ඕපන් පෝස් ඇති වෙන්න හේතුවක් තමයි දුම්පානය. මෙතනදී කාන්තා පාර්ශවයටත් වඩා පිරිමි පාර්ශවයේ දුම්පානය කරනවානේ. ඉතින් ඔන්න පිරිමි පාර්ශවයට ඕපන් පෝස් මේ විදිහට දකින්න තියෙනවා නම් ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ඔයා දුම්පානය කරන කෙනෙක් නම් ඔන්න ඒක නතර කරගත්තොත් ඔයාට පුළුවන් ඕපන් පෝස් ඇති වීම වළක්ව ගන්න. අපි ගන්න වැරදි ආහාරවලිනුත් අපේ ස්කින් එකේ මේ විදිහට ඕපන් පෝස් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ තෙල් සහිත ආහාර අපි වැඩි හරියක්, මේ බැදපු ආහාර වැඩි හරියක් අපි ලබා ගන්නවා නම් අපේ ශරීරයට ආහාර වශයෙන්. ඉතින් එහෙනම් ඔයාටත් මේ විදිහ ඕපන් පෝස් ඇති වෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ විදිහට ඕපන් පෝස්, එහෙම නැත්නම් විවෘත සිදුරු අවම කරගන්න, මේ දේවල් නැති කරගන්න, ඔයාට gedara දීම ස්වභාවිකවම කරගන්න පුළුවන් ට්‍රීට්මන්ට් මොනවද කියලා. ගොඩාක් හොඳ වැදගත් දෙයක් තමයි මෙතනින් මේ ඇලෝවේරා කියන්නේ. ඉතින් ලංකාවේ නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඇලෝවේරා කියන එක ගෙදර වවා ගන්නත් ලේසිනේ. ඉතින් ඔයාට පුළුවන් මේ ඇලෝවේරා, නැචරල් ඇලෝවේරා අරගෙන දිනපතා ඔයාගේ මූණේ ආලේප කරන්න. එහෙම ආලේප කරලා හොඳට ස්කින් එක මසාජ් කරලා මිනිත්තු කිහිපයකින් ඉවත් කරගන්න. ඉතින් මේ විදිහට කරනකොට ඔයාගේ ස්කින් එකේ හොඳට හයිඩ්‍රේෂන් එක වැඩි වෙනවා. ඒ වගේම හොඳට ස්කින් එක ටයිට් වෙනවා. මොකද මේ ඇලෝවේරා කියන්නේ හොඳ හයිඩ්‍රේෂන් එකක් ලබා දෙන්න පුළුවන් ගොඩාක් වැදගත් දෙයක් හින්දා. ඊළඟට වැදගත්ම දෙයක් තමයි ඇපල් සයිඩර් විනෙගර්. අපේ ස්කින් එක හොඳට ටයිට් කරන්න, ඒ වගේම දැවිල්ල ගතියක් තියෙනවා නම් ඒ දේ නැති කරන්න මේ ඕපන් පෝස් වලට ගොඩාක් හොඳ දෙයක් තමයි මේ ඇපල් සයිඩර් විනෙගර් කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහ ඇපල් සයිඩර් විනෙගර් පාවිච්චි කරන්න ඔයාගේ ස්කින් එකට ටෝන එකක් විදිහට. මේ විදිහට පොඩි භාජනයක් අරගෙන ඔයාට පුළුවන් ඒකට ඇපල් සයිඩර් විනෙගර් ඔයා මේසැහැන්දක් පාවිච්චි කරනවා නම් මේසැහැන්දක් දාලා ඊළඟට වතුරත් ඒ සමානම කොටසක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ එකට එක අනුපාතයට. ඒ කියන්නේ ඇපල් සයිඩර් විනෙගර් මේසැහැන්දක් නම් වතුර මේසැහැන්දකුත් ඒ සමානයි. ඒක වැඩි අඩු කිරීම ඔයාට පාවිච්චි කරන්න ඕන ප්‍රමාණය අනුව වැඩි කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕනේ එකට එක අනුපාතයට මේ විදිය බෝල් එකකට දාලා ඔයාට පුළුවන් ඒකට කොටන් පෑඩ් කීපයක් ඇතුල් කරලා තියන්න. එතකොට ඔයාට අවශ්‍ය වෙලාවට මේ විදිය කොටන් පෑඩ් එකක් අරගෙන ඔයාගේ ස්කින් එක ටෝන කරගන්න පුළුවන් මේ කොටන් පෑඩ් වලින්, ඇපල් සයිඩර් විනෙගර් වලින්. දැන් මම මේ වේදිහට මේ දාලා තියෙන්නේ මට අවශ්‍ය වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. මේ විදිහ ඕපන් පෝස් නැති කරගන්න, ඕපන් පෝස් අවම කරගන්න ගොඩාක් වැදගත් දෙයක් තමයි මේ එග් වයිට් එක කියලා කියන්නේ. ඉතින් මේ එග් වයිට් වලින් ඔයාගේ ස්කින් එක හොඳට ටයිට් කරනවා, ඒ වගේම ස්කින් එකේ ක්වලිටි එක වැඩි කරන්න ගොඩාක් හොඳට උදව් වෙන දෙයක්. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද ඔයාලා මේ ගෙදරදිම මේ විදිහේ එග් වයිට් මාස්ක් එකක් හදාගන්නේ කියලා. ඒක සුදු මදය,
ඒ වගේම මේස හැඳි දෙකක ඕට්මීල් ඕට්මීල් පවුඩර් එක තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට ලංකාවේ ඕට්මීල් පවුඩර් එක හොයාගන්න බැහැනේ. ඉතින් ඔයාලට ලේසියෙන්ම පුළුවන් ඕට්මීල් ඔයාලට මිලදී අරගෙන ඕට්මීල් එක පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරගත්තනම් ඔයාලට පවුඩර් එක හදාගන්න පුළුවන්. ඉතින් මේස හැඳි දෙක ඕට්මීල් පවුඩර් එක, ඒකටම මේස හැඳි දෙකක් ලෙමන් ජූස් හෝ දෙහි යුෂ ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට හොඳට මිශ්‍ර කරලා මේ විදිහේ හොඳ පේස්ට් එකක් විදිහට එන්නේ. ඔයාට පුළුවන් හොඳ ස්කින් එක ක්ලෙන්ස් කරලා හොඳ ස්කින් එක පිරිසිදු කරගත්තට පස්සේ මේ විදිහේ මාස්ක් එක ඇප්ලයි කරලා විනාඩි 30ක් ඉඳලා සාමාන්‍ය ජලයෙන් හොදලා ඉවත් කරන්න. මේ විදිහට සතියට දෙපාරක් ඔයාට ආලේප කරන්න පුළුවන් නම් ඕපන් පෝස් නැති කරගන්න ගොඩාක් හොඳ දෙයක්. ඔයාට ගෙදරදිම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක්. ඒ වගේම මේ එග් වයිට් මාස්ක් එක කියන්නේ ගොඩාක් ජනප්‍රිය දෙයක් මේ ඕපන් පෝස් නැති කරගන්න. ඊළඟට ඔයාට මේ විදිය ඕපන් පෝස් නැති කරගන්න ගොඩාක් හොඳ දෙයක් තමයි ආගන් ඔයිල්, ඒ වගේම ජොජෝබා ඔයිල්. මේ දෙකම ඔයාගේ ස්කින් එකට හොඳට හයිඩ්‍රේට් කරනවා, ඒ වගේම ස්කින් එක ග්ලෝ කරන්න, හොඳට ටයිට් කරන්න ගොඩාක් හොඳ දෙයක් තමයි. ඉතින් ඔයාට පුළුවන් මේ ඔයිල් පාවිච්චි කරලා ඔයාගේ ඕපන් පෝස් නැති කරගන්න. තවත් ගොඩක් වැදගත් දෙයක් තමයි මේ ඕපන් පෝස් නැති කරගන්න අයිස් කියුබ් ට්‍රීට්මන්ට් කියන්නේ. ඉතින් ඔයාට මේවේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය අයිස් කියුබ්. ඒ කියන්නේ සාමාන්‍ය වතුර විතරක් වතුර වලින් විතරක් හදපු අයිස් කියුබ්. ඊටත් වඩා ගොඩාක් හොඳයි ඔයාට පුළුවන් නම් මේ අයිස් කියුබ් වලට එකතු කරන්න පිපිඤ්ඤ සාරය. ඊටත් අමතරව දෙලුම් සාරය එකතු කරන්න, තවත් දෙහි ලෙමන් සාරය, මේ තුනම එකතු කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳ ප්‍රයෝජන ඔයාට ලබා ගන්න පුළුවන්. මේ තුනම එකතු කරලා ඔයාට පුළුවන් අයිස් කියුබ් හදාගන්න. ඊළඟට අයිස් කියුබ් පාවිච්චි කරන එකෙත් දැනගන්න ඕන ප්‍රධාන දෙයක් තියෙනවා. මේක හරියට පාවිච්චි කරේ නැත්නම් තියෙන ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ගොඩ දෙනෙක් මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් කරාට ප්‍රතිඵලයක් නැති වෙන්න හේතුව තමයි ඔයා අයිස් කියුබ් කෙලින්ම ඔයාගේ මූණට තියෙන එක. විදියට කෙලින්ම ඔයා අයිස් කියුබ් මූණට තියෙන එකෙන් වෙන්නේ ඔයාගේ මේ සම මතු පිට තියෙන පටක වලට හානි වෙලා රුධිර ප්‍රවාහණය අවහිර වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් තවත් ඔයාට තියෙන මේ ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන් මූණේ තියෙන. ඒක නිසා ඔයා කරන්න ඕනේ මේ අයිස් කියුබ් ටවල් එකට හරි මස්ලින් ක්ලෝත් එකකට හරි දාලා ඊළඟට මූණට හොඳට මේ මූණට ගල්වන එක. කෙලින්ම තිබ්බොත් තමයි මේක ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාට ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්. සතියට පුළුවන් නම් හැමදාම උනත් කරන එක හොඳයි. අවම අඩුතරමේ සතියට තුන් පාරක්වත් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හැමදාම කරන්න බැරි කෙනෙක්ට මේ විදිහ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකේදී තවත් දෙයක් තමයි ඔයාලට අයිස් කියුබ් පාවිච්චි කරන්න බැරි නම් ගොඩාක් හොඳයි මේ විදිහට කූල් කරපු වතුර අරගෙන ඔයාගේ මූණට ස්ප්‍රේ කරන්න පුළුවන් නම්. ඒකිනුත් ඔයාට මේ විදිහ පෝස් හොඳට ටයිට් කරලා තියාගන්න පුළුවන්. මේ විදිහ කූල් කරපු වතුර ඔයාට මූණට හොඳට ස්ප්‍රේ කරන එකිනුත්. ඊළඟට ඔයාට කරන්න පුළුවන් හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි බේකින් සෝඩා ෆේෂල් ස්ක්‍රබ් එක. මේක ගොඩාක් හොඳයි ඔයාගේ ස්කින් එකේ pH බැලන්ස් කරන්න, ඒ වගේම බැක්ටීරියා තියෙනවා නම් ඒ හැමදේම ඉවත් කරගන්න. ඉතින් බේකින් සෝඩා, එහෙම නැත්නම් තවත් නමකින් කියනවා නම් සෝඩියම් බයිකාබනේට් ඔයාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේ විදිහේ බේකින් සෝඩා මේස ඇඳි දෙකකට වතුරක් මේස ඇඳි දෙකක් දාලා උකු පේස්ට් එකක් විදිහට හදාගෙන ඔයාට පුළුවන් මූණේ ආලේප කරන්න මේ ස්ක්‍රබ් එකක් වෙන්න. මේ විදිහට හොඳට ස්ක්‍රබ් කරන්න පුළුවන් ඔයාට සතියකට තුන් පාරක් විතර සාමාන්‍ය වතුරෙන් ඉවත් කරගන්න මේ ස්ක්‍රබ් කරාට පස්සේ. ඒ වගේම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් තමයි මේ සෝඩියම් බයිකාබනේට්, එහෙම නැත්නම් බේකින් සෝඩා ට්‍රීට්මන්ට් එක කියන්නේ. ඊළඟට ඕපන් පෝස් නැති කරන්න ගොඩාක් හොඳ දෙයක් තමයි මේ මුල්තානි මිට්ටි කියන්නේ. මුල්තානි මිට්ටි මම ඔයාලට පෙන්නලා තියෙනවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ වගේ මම ගිය සතියේත් ඔයාලට කතා කරා මම මාසෙම එක ෆේස් මාස්ක් එකක් කියලා මේ මුල්තානි මිට්ටි කියන්නේ. ඉතින් ඔයාලට මේ මුල්තානි මිට්ටි පාවිච්චි කරලා ඔයාගේ ස්කින් එකේ මේක ඕනම ස්කින් ටයිප් එකකට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් වුණත් ගොඩාක් වෙලාවට ඔයල් ස්කින් එක ඔයිල් හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් තමයි මේ මුල්තානි මිට්ටි කියන්නේ. ඒ වගේම ස්කින් එකට හොඳ ග්ලෝ එකක්, හොඳ හයිඩ්‍රේෂන් එකක් ලබා දෙන්න, හොඳ ටයිට් කරන ස්කින් එක හොඳ දෙයක් තමයි මේ මුල්තානි මිට්ටි. ඉතින් ඔයාට ඕපන් පෝස් නැති කරගන්න ලොකු උදව්වක් වෙයි මේ මුල්තානි මිට්ටි මාස්ක් එක පාවිච්චි කරලා.
පාවිච්චි කරොත්. ඊළඟට ඕපන් පෝස් නැති කරන්න ඔයාට කරන්න පුළුවන් මේ හැම දෙයක්මත් එක්ක වැදගත්ම දේවල් තමයි දිනපතා මුහුණ පිරිසිදු කරන්න. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මේ ක්ලෙන්ස් එකක් හොඳට පාවිච්චි කළා. හොඳ ඩීප් පෝ ක්ලෙන්ස් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි මේ වගේ පෝස් තියෙන කෙනෙක්. මොකද මේ කුණු දූවිලි සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. එතනදී වඩාත් වැදගත් ඔයාලට රාත්‍රී කාලයේ මුහුණ පිරිසිදු කිරීම. ගොඩ දෙනෙක් ඒක මගහරිනවා හරියට රාත්‍රී කාලයේ මේ පිරිසිදු කිරීම. මොකද අපි දවස පුරාම එදී ඉඳලා මේ කුණු දූවිලි හැමදේම අපේ ස්කින් එකේ රැඳිලා තියෙන්න පුළුවන්නේ. ඉතින් ගොඩාක් වැදගත් මේ විදිහට රාත්‍රී කාලයේදී ඔයා මුහුණ හරියට පිරිසිදු කරගන්න එක. ඒ වගේම හොඳ එක්ස්ෆෝලියේට් එකක් පාවිච්චි කරන එක. ඒ කියන්නේ හොඳ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරලා ඔයාගේ ස්කින් එක මේ මැරුණු සම ඉවත් කරගන්න. ඒ වගේම මේ සිදුරු අතරේ තියෙන කුණු දූවිලි ඉවත් කරගන්න ගොඩාක් හොඳ දෙයක් තමයි. ඒ වගේම වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් මේවා ඇති වෙන්න බලපාන ප්‍රධාන පියවර ඔයාලට ඉවත් කරගන්න හැකි වෙන්නේ මේ විදිහ එක්ස්ෆෝලියේට් එකක් එහෙම හොඳට පාවිච්චි කරනවා නම්. ඊළඟට තවත් ගොඩ දෙනෙක් කරන දෙයක් තමයි මේ පිම්පල් කඩන එක. පිම්පල්ස් කඩන කෙනුත් වෙනවා මේ විදිහට පෝස් එකක් ඇති වෙන්න හේතුව. තවත් දෙයක් තමයි ස්කින් එක හරියට හයිඩ්‍රේට් කරන්න නැති එක. ඉතින් හොඳට ස්කින් එක තෙතමනේ තියාගෙන හොඳ තෙතමනේ රඳා පවත්ත ගන්න පුළුවන් නිෂ්පාදන පාවිච්චි කරන නම් ඔයාට පුළුවන් මේ විදිහ ඕපන් පෝස් ඇතිවීම වළක්ව ගන්න. ඕපන් පෝස් ඇතිවීම මගහරව ගන්න ලොකු හේතුවක් වෙනවා. ගොඩ දෙනෙක් අහන දෙයක් ඔන්න හරියට ක්‍රීම් එකක් හරි මොනවා හරි පාවිච්චි කරන්න තෝරගන්නේ කොහොමද මේ වගේ ඕපන් පෝස් තියෙන අය කියලා. ඉතින් ඔන්න ඔයාට ඕපන් පෝස් තියෙනවා නම් විශේෂයෙන්ම මිලදී ගන්න ප්‍රොඩක්ට්ස් එල මේ වගේ කොස්මටික්ස් එල මෙන්න මේ අන්තර්ගතයන් තියෙනවද කියලා ඔයාට බලන්න පුළුවන්. එතනින් පළවෙනිම දේ තමයි රෙටින් ඒ. එහෙමත් නැත්නම් විටමින් ඒ. විටමින් ඒ අන්තර්ගත දෙයක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මාස්ක් එකක් හෝ ක්‍රීම් එකක්, සීරම් එකක් මේ ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාට ඕපන් පෝස් අවම කරගන්න. ඒ වගේම දෙවනි එක තමයි නයිසිනමයිඩ්. නයිසිනමයිඩ් ගැන මම ගොඩාක් කතා කරලා තියෙනවා. ඉතින් නයිසිනමයිඩ් කියන්නේ හොඳට ඔයිල් කන්ට්‍රෝල් කරන දෙයක් කියලත් මම කියලා තියෙනවා. ඒ වගේම මේ ඒකේ තියෙන ප්‍රයෝජන ගැන මම ගොඩාක් දුරට ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් ඔයාට ඊළඟට පාවිච්චි කරන්න පුළුවන් මේ නයිසිනමයිඩ් අන්තර්ගත වෙච්ච ඕනෑම දෙයක් මේ විදිහට ඕපන් පෝස් අවම කරගන්න. ඊළඟට තවත් වැදගත්ම දෙයක් තමයි tea tree oil. tea tree oil කියන්නේ අපේ ස්කින් එකේ මේ තියෙන ඕපන් පෝස් වලට, ඒ වගේම මේ තෙල් ගතිය අවම කරන්න, ඊටත් අමතරව ඇක්නි, මේ ගොඩාක් දේවල් වලට හොඳ දෙයක් තමයි tea tree. ඉතින් tea tree mask වර්ග තියෙන ඕන තරම්, tea tree oil ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්, ෆේස් වොෂ්, මේ විදිහට ඕන තරම් දේවල් ඔයාලට වෙළඳ පොලේ දකින්න තියෙනවා. ඉතින් මේ වගේ tea tree අන්තර්ගත වෙච්ච නිෂ්පාදනයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහ ඕපන් පෝස් නැති කරගන්න. ගොඩාක්ම හොඳයි මේ වගේ දෙයක් පාවිච්චි කරනවා නම්. ඊටත් අමතරව ඊළඟ දේ තමයි සැලසිලික් ඇසිඩ්. සැලසිලික් ඇසිඩ් කියන්නේත් අපේ ස්කින් එකේ තියෙන ඔයිල් කන්ට්‍රෝල් කරන්න, ඔයිල් නැති කරන්න, ඇක්නි නැති කරන්න ගොඩාක් හොඳ දෙයක්. මම සැලසිලික් ඇසිඩ් ගැනත් ඔයාලට කතා කරලා තියෙනවා. මං ඒ සම්බන්ධව ඔයාලට මාස්ක් වර්ග ඒවත් පෙන්නලත් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ සැලසිලික් ඇසිඩ් අන්තර්ගත ෆේස් වොෂ්, ක්ලෙන්සර්, ඊට අමතරව මාස්ක් වර්ග, ක්‍රීම් වර්ග, මේ වගේ දේවල් පාවිච්චි කරන්න ඔයාගේ ස්කින් එකේ ඕපන් පෝස් නැති කරගන්න. මම හිතනවා අද වීඩියෝ එක ඔයාට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඒකට හේතුව මේක කාලයක් තිස්සේ මගෙන් ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් හින්දා මම හිතුවා මේ හැමදේම වීඩියෝ එකක් විදියට ඔයාලට කියන්න ඕනේ කියලා. එතකොට ගොඩාක් පැහැදිලි වෙයි කියලා මම විශ්වාස කරනවා. එතනදී දැන් ඔයාලට මේ නිෂ්පාදන මිලදී ගන්නවත් එක්කම මේ ගෙදරදී ඔයාට ස්වභාවිකව කරන්න පුළුවන් දේවලුත් කරලා බලන්න. මොකද ඒ දේවලුත් කරන එක ගොඩාක් වැදගත් අපේ ස්කින් එකට. ඒ දේවල් කරන ගමන් ඔයාලට පුළුවන් මං අර කිව්ව අන්තර්ගතයන් තියෙන නිෂ්පාදන මිලදී අරගෙන ඒ දේවල් ආලේප කරන්න ඔයාගේ මූණට. ඒ දේවල් වලින් අනිවාර්යයෙන්ම ඔයාට ඕපන් පෝස් කියන ප්‍රශ්නේ තියෙනවා නම් ඒ දේ නැති කරගන්න. එතනින් එහාට ගියපු ඔය ගොඩක් දෙනෙක් අහනවානේ මේ වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් ඒවා කොච්චර කරත් නැහැනේ, නැති වෙන්නේ නැහැනේ කියලා. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් මේ දේවල් අනුගමනය කරලා ඒ හැමදේම නැති කරගන්න. ඊළඟට ඔන්න ඔයාලට වෙන්නන තව පොඩි දෙයක් තියෙනවා. කියන්න බලන්න මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න මම මෙහෙම ඔයාලට පොඩ්ඩක් ලං කරලා දෙන්නනවා. කියන්න බලන්න මේ බෑග් එකේ තියෙන මොනවද කියලා. අඩුම 5 දිනක්වත් හරි උත්තරේ දුන්නොත් මේ බෑග් එකේ තියෙන්නේ මොනවද කියලා, මෙන්න මේ මල්ලේ මොනවද තියෙන්නේ කියලා මේ ඇහෙනව නේද?
මේ මල්ලි මොනවද තියෙන්නේ කියලා පස් දෙනෙක්වත් අඩුම හරි උත්තරේ දුන්නොත් අනිවාර්යයෙන්ම මේ සතියේ තව වීඩියෝ එකක් ගේනවා. මේ මල්ලි මොනවද තියෙන්නේ කියලා. මොකද මේ මල්ලි තියෙන්නේ ඔන්න පෙන්නද මන්දා නම. මේ මල්ලි තියෙන්නේ ගොඩක් ඔයාලා ආස කරන, ඔයාලා ගොඩ දෙනෙක් මර්ගෙන් පෙන්වන්න කියලා කියපු දෙයක් තමයි මේ දේවල් ටිකක් තමයි මේ මල්ලි තියෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න ගෙස් කළා කියන්න මට මේක මොනවද තියෙන්නේ කියලා බලමු. හරි උත්තරේ අඩුම පස් දෙනෙක් උත්තරේ දුන්නොත් මේකේ තියෙන දේවල් ඉක්මනටම ඔයාලට කියනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම් මේ වගේම ලස්සන තවත් වැදගත් වීඩියෝ එකකින් ඔයාලා හම් වෙනකන් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙන් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්නම් bye.